Introducing Ravello Dark. It's dark, it's special. Chocolate so special, you call it Ravello. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුධ හමුදා බුද්ධිංශ සැරයෙන් ප්‍රේමානන්ද උදලාගම රුපියල් 50,000ක මුදල් ලැබයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දින් මහතා නියෝග කළා. සැකකරුට දැඩි ඇප කොන්දේසි පැන වූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහුට හමුදාවේ තනතුරක් දැරීම කිසිදු යුද හමුදා කඳවුරකට හෝ අනුකණ්ඩයකට ඇතුළු වීම සහ විදේශගත වීමද තහනම් කිරීමටයි. මෙම නඩුව ලබන මාස 24 වන දින යලි කැඳවීමට නියමිතයි. මෙම සැකකරු දැනට ඉදිරිපත් කර ඇත්තේ ලසන්ත මහතා ඝාතනය කරන ලද ප්‍රධාන නඩුවට නොව ඔහු අත්අඩංගුවටගෙන දින 100ක කාලයක් රිමාන්ඩ් භාරයේ පසු කළ තිබෙන්නේ ලසන්ත මහතාගේ රියදුරු පැහැරගෙන ගොස් රඳවාගෙන ඔහුට මරණ තර්ජනය කරන කියන චෝදනාව මතයි. ගරු මහත්තයාතුමා විසින් සලකා බැලුවේ වෙනත් සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණයක් නැති කමත් සහ මෙම සැකකරු සම්බන්ධයෙන් මූලික වශයෙන් ඉදිරිපත් කරපු විරෝධතාවයට අමතරව වෙනත් කරුණු කිසිවක් එළිව නොවුණු නිසා මොයම සැකකරු අපපනතේ ප්‍රතිපාදන අනුව ඔහුට අප නියම කිරීමට තීරණය කළා. මාධ්‍යවේදී ප්‍රගී තෙක්නලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගතව සිටියේදී අවිස්සාවෙල්ල මහාධිකරණයෙන් අප ලබා දීමට නියෝග කෙරිණු එම නඩුවේ පළමු සහ තෙවැනි සැකකරුවන් දෙදෙනා අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප මත නිදහස් කෙරුණා. හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ අදාළ යුද හමුදා බුද්ධිංශ නිලධාරීන් දෙදෙනා රුපියල් ලක්ෂ 15 බැගින් වූ මුදල් ලැප දෙකක් සහ එක්කයෙකුට රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි. ඔවුන්ට සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන්ද තහනම් කිරීමට නියෝග කළා. පවතින නීතියට අනුව තවත් ලබා ගන්න බැරි නිසා තමයි මේ ඇප දුන්නේ. වර්තමාන ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා අස්සම් කරලා මංගල සමරවීර ඇමරිකාවත් සමග එකතු වෙලා හදාගත්ත යෝජනාවට නිසා මෙයට ඕන කරන්නේ විදේශ රටවල් වලට ඩයස්පෝරාවට එවැගේම මානව හිමිකම් සංවිධානයට පෙන්නුම් කරන්න අපි මේ හමුදාවයට දඬුවම් දෙනවා කියලා. කිසිම රටක් ලෝකේ මේ විදිහට තමන්ගේ හමුදාවට දඬුවම් දෙන්නේ නැහැ. මේ අද පත්‍රයේ තියෙනවා 200 ගානක් ප්‍රශ්න කිරීම සඳහා ගෙන්නන්න CID එකේ අය අදහස් කරනවා කියලා. අල්ලස් කොමිසම විසින් හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයේ නීති විරෝධී බවට ප්‍රකාශ කරන්නේ ඉල්ලා ඔහු විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම නොවැම්බර් 22 දින සලකා බැලීමට කොළඹ මහාධිකරණයේ තීන්දුව කළා. කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරුවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ව්‍යවස්ථාවට පටහැනිව උපසභාපතිවරයෙකු පත් කරමින් රජයට රුපියල් ලක්ෂ 32ක පාඩුවක් කළ බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව සිංහල කතා කළ හැකි විශේෂ ජූරි සභාවක් ඉදිරියේ කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මණිලාල් වෛද්‍යතිලක මහතා අද අවසර ලබා දුන්නා. මෙම නඩුව චෝදනා එල්ල වී ඇති විත්තිකරුවන් 30 දෙනෙකු නොමැතිව විභාගයට ගෙනෙන අතර තවත් විත්තිකරුවන් 30 දෙනෙකුට අධිචෝදනා භාර දී තිබෙනවා.